समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि අද අපේ සදහවත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්ට. අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අපේ සදහවත් තාරක රාජපක්ෂ අයියා ඒ වගේම එම नोना महात्मिनी शिहो नोना महात्मिनी इताम श्रद्धावें मे उतुम पिंकम सितकरन्ने सतोदन राजपक्ष पुतागे हयवन जन्मदिन निमिति करगेन ए पुताट आशीर्वाद करंटाई अद मे पिंकम करन्ने इतामतरव अनन हीरो ए दियनिबरु देपलटत् वगेम शिहो आदरणीय बिरिंदट वगेम अद पोटिपुतागे जन्मदिने वेनुवेन सेंदाय वल इंदला चिबा प्रदेशेट पेमिनिला तिबेनवा ए तरुवागे अत्तम्मसिया सतो शिन पियानन ए वगेम सतो नोरिको अम्मा ඒ අයත් සම්බන්ධ වෙලා තමයි මේ උතුම් පින්කම කරන්නේ. ඒ හැම දිනාටම ආශිර්වාද කරමින් අදාරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානි පොඩි සායනහන්සලට දානේ සඳහා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව දායකත්වයේ අරගෙන කටයුතු කළා. මේ වෙලාවේදී උතුම් තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම් කරුණක් ඔයත්න්ට ඉගෙන ගන්නට සලස්සලා එයින් ලැබෙන පින කුසල ආශිර්වාදයේ තුලින් හයවන ජන්මදිනයේ සමරන ඒ පුතාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ චිරජීවනය ප්‍රාර්ථනා කිරීම තමයි මේ උතුම් පින්කමේදී අපේ කල්යාණ මිත්‍රයෙක් සහයුරෙක් මේ රටට මා අධ්‍යාපන කටයුතු සඳහා වැඩම කරන්නට ප්‍රධානම හේතුව වුණේ ඉල්ලීම කරේ සහ ශක්තිය දායකත්වයේ දැක්කුවේ පේ තාරකය්‍ය ඉතින් එතුමගේ ආදරණීය පුතා වෙනුවෙන් තමයි මේ උතුම් පින්කම අද සිද්ධ කරන්නේ මෙතන ඉඳලා ඔබ හැම කෙනෙක්ම සද්ධර්ම දේශනාව ඊටම හොඳින් ශ්‍රවණය කරන්නට කියලා මා ඉල්ලා සිටිනවා අද මා ඔබත් එක්ක කල්පනා කරා කුද්දක නිකායේ සුත්ත නිපාතේ තිබෙන ताम वटिन सूत्रयक साकच्छा करन्न ओब हलत्ते नामे सूत्रय कसी भारद्वाज सूत्रय बुदुहामुदुरुओ दक्खिनागिरियेही मगद केन राज्य दक्खिनागिरियेही एकनाला केन ब्राह्मण गमेही वेडवासे करना एवेलावे कसी भारद्वाज ब्राह्मणया पंसियक नगुल යොදාගෙන විශාල කුඹුරක් සීසානව කටයුතු කරනවා එතකොට භාග්‍යවතුන් වහන්සේ ඔහු ඒ කටයුතු කරන තැනට වැඩම කරාට පස්සේ ඔහු කියනවා මහණ මම සීසානව වපුරනවා මම සීසාල වපුරගෙන තමයි මම ජීවත් වෙන්නේ නුඹටත් පුළුවන් නේ
ඔබටත් පුළුවන් නේ සීසාලා වපුරලා තමන් හදාගත්තු ගොයමකින් අනුභව කරලා ඉන්න මේ අනුන් දෙන දෙයින් යැපෙනවා වෙනුවට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා බමුණ මමත් සීසාල කෙනෙක් මමත් වපුරලා මම හදාගත්තු දේ තමයි මම වළඳන්නේ කියලා බ්‍රාහ්මණයාට පුදුම හිතුණා අපේ ගෞතමයන්ගේ වියගසක්වත් නගුලක්වත් හීවැලක්වත් කෙවිතක්වත් ගිරිහරක්වත් දකින්නේ නැහැ එහෙම වුණාට ගෞතමයන් වහන්සේ කියනවානේ මාත් සීසානවා මාත් වපුරනවා සාල වපුරලා ගත්තෝ ඒවයින් තමයි මමත් භුක්ති විඳින්නේ අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මම මොනවද වපුරන්නේ කියලා මම මොනවද වපුරන්නේ සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤා මේ යුග නංගලං හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාල පාචනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රද්ධාව විජු වට වෙයි මම වපුරන බීජ තමයි ශ්‍රද්ධාව එතකොට අපිත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදියට වපුරලා සම්පාදනය කරගත්ත දෙයක් අනුභව කරන්න හිතනවා නම් අපිත් අපි ගාව රැස් කරගන්න ඕන සම්පාදනය කරගන්න ඕන මුලින්ම බීජ වපුරන්න හොඳ බීජ හදාගන්න ඕන ඒ මොන බීජද ශ්‍රද්ධාව කියන බීජය තමයි භාග්‍යවතුන් වහන්සේ කෙතෙහි වපුරන බීජ විදියට දේශනා කළේ හාමුදුරුවන්ට පැවිද්දට ගිහියාට කාටත් මේ බීජය මේ ශ්‍රද්ධාවේ බීජ නැති වුණොත් අස්වැන්න නෙලන්න හම්බෙන්නේ ස්වාමීන් වහන්සේලා ශ්‍රද්ධාවන්ත විය යුත්තේ කසිකබල් තුට්ටු දෙකේ දේශපාලකයෝ ගැන නොවන බව සිහිපත් කරන්නට ඕනේ පක්ෂපාත පිල් ගැන ශ්‍රද්ධාවන්ත වුණොත් පැහැදිලා හිටියොත් ඒ බීජ වපුරලා නම් කවදාවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට දුකින් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කෙනෙක් පළමුවත් දෙවනුවත් තෙවනුවත් දිවිහිමියෙන් තම ශ්‍රද්ධාව පිහිටුවා ගත යුත්තේ භාග්‍යවතුන් වහන්සේ ගැන සද්ධර්මය ගැන ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය මහරහතන් වහන්සේලා ගැන එහෙමුණොත් තමයි ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් හරි අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් වෙන්නේ ඒ විදිහේ ශ්‍රද්ධාවක් නැතුව වෙන වෙන පුද්ගලයෝ පක්ෂපාත පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන කටයුතු කරන්නට ගියාම උන්වහන්සේලා පුද්ගලික වාසයන්න නෙලනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ හැම හාමුදුරුල්ලටම රටේ තියෙන නරකම වචන වලින් බැනුම් නිନ୍ଦා අපහාස භුක්ති විඳින්න වෙලා තියෙනවා රටේම තියෙන කුණුහරුපකයේ කිය බණින මට්ටමට මිනිස්සුත්පත් වෙලා මිනිස්සුපත් වෙන්න එහෙම හේතු භූත වෙලා තියෙන්නේ අන් කිසිවක් නෙමෙයි අපි ශ්‍රද්ධාව පිහිටුව ගන්න ඕනේ තැන ශ්‍රද්ධාව පිහිටුව ගන්නේ නැතුව වැරදි තැන්වල ශ්‍රද්ධාව පිහිටුව ගන්න ගියොත් අපිට අත්විඳින්න වෙන ඉරණම තමයි අද අපේ ශාසනයේ අපි අත්විඳින්මින් තිබෙන එක හරි ඛේදවාචකයක් ඒක හරි අවාසනාවන්ත දුක්ඛදායක තත්වයක්
තරුණ කාලේ පොඩි කාලේ හෙරණ භික්ෂූන් විදියට ළමා භික්ෂූන් විදියට ඉදිත්ටි ඔය වගේ තත්වයන්ට කවුරු හරි කෙනෙක් පත් වෙලා ඔය වගේ සරණ නොයා යුතු තැන් සරණ ගිහිල්ලා හිටියොත් පුදුම වෙන්න දෙයක් නැහැ අපිටත් එහෙම කාලයක් තිබුණා නමුත් වැඩි හිටියෝ වුණාට පස්සේ වැඩි හිටියෝ වුණාට පස්සේ මහා තේර තත්වයට පත් වුණාට පස්සේ අපි ගොඩාක් බුද්ධිමත්ව අපේ ශාසනික අරමුණ අවබෝධ කරගත්තේ නැතොත් ධර්මයේ වටහාගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ශ්‍රද්ධාව අපතුල දියුණු කරගත්තේ නැතොත් අපේ ශාසනය ලොකු අවමානයකට කුදුරු වෙන්න ඒක හේතු වෙනවා ඒක අපි තේරුම් ගත යුතු දෙයක් ඒක අපි දැඩි ලෙස කල්පනා කළ යුතු දෙයක් බෞද්ධ කිහි ප්‍රජාවට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝනි ගිහි ශ්‍රාවකයෝ ගිහි උපාසක උපාසිකාව වන ඔබටත් ශාසනය පිළිබඳව මිසක තනි තනි පුද්ගලයින්ගේ හැසිරීම පිළිබඳව ඔබ පැහැදීම හෝ අපැහැදීම ඇති කර ගන්න එපා කියන එක මා යෝජනා කරනවා ශ්‍රද්ධාව කියන බීජය අපි ඇති කරගත යුත්තේ අන් කිසිවෙකු පිළිබඳව නෙමෙයි සද්ධහති තථාගතස්ස බෝධින් තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වය පිළිබඳව තමයි අපිට ශ්‍රද්ධාව ඇති කරගන්න තියෙන්නේ උන්වහන්සේගේ උතුම් අවබෝධේ උන්වහන්සේ ලැබපු ඒ උතුම් නුවණ පිළිබඳවයි අපි අපේ පැහැදීම වැඩි දියුණු කරගත යුත්තේ ඒ ශ්‍රද්ධාව අපේ ගිහි පිරිසටත් තිබෙනවා නම් ඔය ඇත්තන්ටත් භාග්‍යවතුන් වහන්සේ කසීබාරද්වාජට සඳහන් කළා වගේ අපි වවලා අපි කනවා කියන්න පුළුවන් අපි වවලා අපි කනවා කියන්න පුළුවන් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට ශ්‍රද්ධාව තමන් තුල දියුණු කරගත්තෝතින් විශ්වාසයනේ තවත් ඒක ගෙනවතින් සංකල්පයක් විදියට ඉස්සරහට ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය තමන්ගේ අරමුණෙහි ඒ අරමුණ පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කරගෙන ඒ අරමුණ සාර්ථක කරගන්නට තිබෙන වැඩපිළිවෙල පිළිබඳව නිවැරදි අවබෝධයකින් ඇති කරගනු ලබන කොන්ෆිඩන්ස් ඒ විශ්වාසය ඒ පැහැදීම ඒ ආධ්‍යාත්මික ශක්තිය තමයි ප්‍රධානම දේ ලෙස බීජ ලෙස භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා තපස වැසි දහර වෙයි වැස්සත් උනනේ ගොවිතැන් කරන්න වැස්ස තමයි සීලය අර බීජ පැලවෙන්නේ සීලය නැමැති වැස්ස වැටෙනකොට වැස්ස අවශ්‍යයි ජලය අවශ්‍යයි ගොවිතැනට ඒ වගේමයි අස්වැන්න නෙලන්ට කවදා හරි හිතනවා නම් භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ තපස නැමැති තපස කියනකොට ඒක අර්ථ කිපකින් කියන සීලය කියන අර්ථෙනුත් තපස කියන වචනේ පාවිච්චි කළා තියෙනවා ඉවසීම කියන අර්ථෙනුත් තපස කියන වචනේ පාවිච්චි කළා තියෙනවා කන්ති පරමන් තපෝති තික්කා කියලා ඔබ අහලා තියෙන ගාථා ධර්මයක් ඉවසීම පරම තපසයි කියලානේ සායනහසලා සජ්ජායනා කරනව බහලා තියෙන එතකොට ඒ තපස තථා ඉවසීම ඉවසීම කියන්නේ ඇත්තටම අපේ ආවේගයන් ඉවසා ගැනීමනේ සීලවන්තකම කියන්නේ තරහ කියන ආවේගය ඉවසා ගත්තොත් ප්‍රාණඝාතෙන් වළකිනවා කේලමෙන් වළකිනවා පරුස වචනෙන් වළකිනවා තණ්හාව ආශාව කාමතෘෂ්ණාව ලිංගික තෘෂ්ණාව මේවා ඉවසගත්තොතින් හොරකමෙන් කාම මිත්‍යාචාරයෙන්
බොරුවෙන් මේ আদি දේවල් වලින් වළකිනවානේ. එතකොට ආවේගය ඉවසා දරා ගන්නකොට ඒක තපස. එතකොට තමන්ගේ අරමුණ පිළිබඳව විශ්වාස කරන කෙනා තමන්ගේ අරමුණේ ගමන් කළොත් ඉහළම ප්‍රතිඵලයක් ලැබෙන බවට කොන්ෆිඩන්ස් එකක් ඇති කරගත්තු කෙනා ඒ විශ්වාසයක් හැදීමක් ඇති කරගත්තු කෙනා එයා තමන්ගේ ආවේගයන් පාලනය කරගන්න කලමනාකරණය කරගන්න ඉවස ගන්න දරා ගන්න එයා පටන් ගන්නවා ඒකට කියනවා තපස නැමැති වැස්ස කියලා ඒ වැස්ස වහින්න ඕනේ ඒ වැස්ස වැස්සේ නැතොත් ඒ වැහි වතුර ඇද හැලුනේ නැතොත් අර බීජ සරුවට වැවෙන්නේ නැතු වෙනවා දෛවසීම සීලය දරා ගැනීම කියන ඒ උතුම් තපස නැමැති වැස්ස අපි අපේ ජීවිතය තුල වහින තත්වයට පත් කර ගන්න ඕනේ කිසිවක් ඉබේ ලැබෙන්නේ නැහැ ඒ වැස්ස වහින තත්වයට කරුණු කාරණා අපි සූදානම් කර ගන්න ඕනේ ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤා මේ යුග නංගලං ප්‍රඥාව තමයි වියගහ සහ නගුල කියලා ප්‍රඥාව බලන්න ඒ උතුම් දුක පිළිබඳව ඥානය දුකට හේතුව පිළිබඳව උතුම් ඥානය දුකින් නිදහස් වීම පිළිබඳව උතුම් ඥානය දුකින් නිදහස් වීමේ මාර්ගය පිළිබඳව උතුම් ඥානයනේ ඒ උතුම් ප්‍රඥාව අපතුල දියුණු කරගත්තොත් අර කුඹුර සාන්න පාවිච්චි කරන සීසාන්න පාවිච්චි කරන නගුල බවට පත් වෙන්නේ වියගහ බවට පත් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ප්‍රඥාව කියලා නගුල වෙන්නේ වියගහ වෙන්නේ ප්‍රඥාව කියලා මොකද කොච්චර හොඳ බීජ තිබුණත් හොඳට වැස්සත් සීසාන්න අවශ්‍යයි වියගහ නගුල නේ ඒ නගුල නැති වුණොත් අර බීජ අටුවලම තිබිලා නේද අටුවලම තිබිලා වේලිලා ඒ කාලය ගෙවුනම දිරලයයි වෙලාවට සීසා ගත්තේ නැතොත් වෙලාවට කුඹුර හදාගත්තේ නැතොත් සකස ගත්තේ නැතොත් වැහි වැහැලා ඒවා ඇලදොල ගංගා දිගේ ගලාගෙන ගිහිල්ලා මහ මුහුදට එකතු වෙයි. වැටිනු වැස්සෙන් නියම ප්‍රතිඵලය ලබන්ට නම් වෙලාවට සීසාන්ට ඕනේ. සුදුසු වෙලාවෙහි සීසාන්ට ඕන. ප්‍රඥාවනේ ප්‍රඥාව නැමැති නගුල ඒ සඳහා උදව් වෙනවා. ප්‍රඥාව නැමැති වියගහ ඒ සඳහා උදව් වෙනවා. එකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මගේ වියගහ මගේ නගුල ප්‍රඥාව නුවණයි කියලා පඤ්ඤාමේ යුග නංගලම් ඊළඟට හිරි ඊසා පනෝ යොත්තම් නේ එතකොට ලැජ්ජාව ඊළඟට මේ අර පඳින ලනුව නේද? මනස කියන නළුවෙන් මේ ලනුවෙන් විය රැහණෙන් ගැට ගන්න ඒ කියන්නේ ලැජ්ජාව තියෙන්න ඕනේ තමන්ගේ ආත්‍යහත්මයි. අකුසලයට ලැජ්ජාව, පවට ලැජ්ජාව. ඒ ගැට ගහලා තියාගන්න ඕන අරමුණ සම්පූර්ණ වෙනකම්. මොකද මේ ලැජ්ජාපය දෙක නැති වුණොත් මේ මගින් අපේ වෙන වෙන පාරවල් වලට හැරෙනවා ලැජ්ජ නැති වුණාම කියන්න බැරි කතාවක් නැහැ නේද ලැජ්ජ නැති වුණාම කරන්න බැරි දෙයක් නැහැ
ලැජ්ජ නැති වුණාම යන්නේ නැති තැන් කියලා තැනක් නැහැ. නොයන තැන් කියලා තැනක් නැහැ. ලැජ්ජාව නැති වුණාම කෙනෙකුගේ ජීවිතේ නොකරන දේවල් කියලා જાතියක් නැහැ. ලැජ්ජාව හරිම වැදගත්ම ධර්මයක්. රහම්පටක් මනස නැමති සිත නැමති රහම්පට තුලින් ඒ ලැජ්ජාව කැට ගහලා පවත්ව ගන්න ඕනේ. එතකොටයි ඒ උතුම්මු නේ ඒ උතුම්මු අරමුණ සපුරා ගන්නට නිර්වාණය නැමති ඒ උතුම්මු අස්වැන්න නෙලා ගන්නට අවශ්‍ය කරන පරිසරය උදා වෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සතිය හීවලහා කෙවිතයි කියලා. දැන් මේ ගවයා දක්කගෙන යන්න නම් හරි පාරේ හරි විදියට ගවයා අරන් යන්න ඕනනේ. යන කෙවිතක් ඕනනේ. හීවලක් ඕනනේ. සිහිය සිහිය තියන කෙවිත් සිහිය නැමැති කෙවිත තියනවා නම් අපි හරි පාරේ අපව ගෙනියන්න පුළුවන්. අපි ගාව අනිත් කෙවිතවල් තියනවා නේද? අනිත් කෙවිතවල් තියනවා. දඬු මුගුරු ඕනි තරම්. ඒත් සිහිය කෙවිත් කියන කෙවිත නැති තාක් කල් අපි වැරදි පාරවල් වල තමයි යන්න ඉඩ තියෙන්නේ. සිහිය තමයි අපි හරි පාරේ අරන් යන කෙවිත. මම ඔබට යෝජනා කරනවා ඔබේ දරුවෝ හරි පාරේ යවන්න කියලා වේවැල් කෝටු එහෙමත් කෙවල් වල නැතුව නෙමෙයි පන්සල් වලත් තියෙනවා හරි පාරේ යවන්න. මේව නැතුව බෑ කියලා අපි විශ්වාස කරන වෙලාවල් තියෙනවා. හැබැයි දරුවෙක් වේවා අපි දරුවෝ විදියට ඉන්න කාලේ වේවා වේවැල් වලින් කෝටු කෙවිතවල් වලින් හරි පාරේ යවන්න පුළුවන් උනේ බොහොම පොඩි වෙලාවකට විතරයි. හැබැයි යම් කිසි දරුවෙක් ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ළමෙක් වේවා වැඩිහිටියෙක් වේවා කවුරු හරි කෙනෙක් මේ ශාසනයේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් යම් කිසි කෙනෙක් සිහිය ඇති කරගත්තොත් එයාව හරි තැනට අරගෙන යන හරි පාරේ අරන් යන වැරදි පාරේ යනකොට මෙහෙට මෙහෙට කරලා හරි පාරට දාගන්න. මම දැකලා තියෙනවා අර ගවයොන්ගෙන් සීසාන නගුල ගැට ගහලා ගවයෝ දක්කන අය කෙවිතෙන් කරන්නේ සමහර වෙලාවට ටිකක් රිදෙන්න පහරක් ගන්න වෙලාවලුත් තියෙනවා. සමහර වෙලාවට තට්ටු දාමින් හරි පාර පෙන්නනවා. කෙලින් ගවයා ගෙනියන්න උත්සාහ කරනවා. ඒ අදාළ කොටස විතරක් ගවයෝ ටික අරගෙන යන්න උත්සාහ කරන කුඹුරු සාන මිනිස්සු. එතකොට කෙවිතෙන් කරන්නේ පාර පනින එක වලක්ව ගන්න එක මාර්ගයෙන් අයින් වෙන එක පැනලා යන එක රංචුවෙන් අයින් වෙන එක හොර කරන එක උත්සාහය නැති කරගෙන කටයුතු කරන්න යන එක ඒව වලක්වනවා කෙවිතෙන්. සිහිය නැමති කෙවිත තිබුණා ඔන්න ආසාවල් නැමති වැරදි පාරට පනින්න යනකොට අපිව හරි පාරට දානවා. තරහ නැමති වැරදි පාරට යන්න හදනකොට අපි හරි පාරට දානවා. ඊළඟට ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය නැමති වැරදි පාරවල් වල යන්න යනකොට අපි හරි පාරට දානවා. සිහිය තියනකොට තරහ ආවත් ද්වේෂයේ ක්‍රෝධය ආවත් සිහිය තියෙනවා නම් එව එනකොටම
පාලනය කරන්න දුරු කරන්න අයින් කරලා අදාළ අරමුණ තුලම සිත පිහිටුවන්න අපිට පුළුවන් ඒ නිසා කාගෙත් ගාව තියෙන්න ඕන කෙවිත තමයි සිහිය සිහිය කියන කෙවිත තිබුණෝ තින් අපි වැරදි පාරේ අනේක වලක්ව ගන්න අපිටම පුළුවන් අපේ අරමුණු වලින් අපි බහැර වෙන එක වලක්ව ගන්න අපිටම පුළුවන් සිහිය බිඳ වැටිච්ච තැනදී කෙවිත නැති වුණා වගේ සිහිය තමයි ඕනේ එනිසා ශ්‍රද්ධාව සීලය හිරියොත්තප්ප ඒ වගේම සතිය නේ සතිය ඒ ධර්ම අපතුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දියුණු කර ගන්නට කියලා ඒ වයින් තමයි මේ කුඹුර අස්වද්දලා තමන් වපුරපු දේවල් තමන්ම භුක්ති විඳින මට්ටමට පත් කර ගන්නට පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ ඊළඟට උන්වහන්සේ පෙන්වලා දෙනවා දේශනා කරනවා තමන් වහන්සේ काय गुत्थो वची गुत्थो आहारे उदरे यतो सच्चं करोमि निद्दानं सो रच्चं मे पमोचनं उन्वहन्से पेन्नल देनवा त्रिविध काय सुचरितयं गुप्तयेमि मम प्राणघात करन्ने नैति निस्सा सोरकम करन्ने नैति निस्सा काम मिथ्याचारेट याने नैति निसा मम खाय नैमति दोर वहपु केनेक दोर वहपु केनेक गुप्त द्वारयक सहिताय इलंगट चतुर्विध वाक्सुचरितयं गुप्तयमि वचन නමති සුචරිත හතරක් මට තියෙනවා බොරු කියන්නේ නැහැ කේලම් කියන්නේ නැහැ පරස වචන කියන්නේ නැහැ හිස් වචන කියන්නේ නැහැ චතුර්විධ සතර ආකාරයකට වහක් සුචරිතෙන් යුක්තයි තථාගතයන් වහන්සේ තථාගත ධර්මයේ පුහුණු වෙන කෙනෙක් තථාගත ධර්මයේ පුහුණුව නිමා කරපු උත්තමේකුගේ ගාව ඒවා ස්ථාවරව පිහිටලා තිබෙන දේවල් ඊළඟට උන්වහන්සේ පෙන්වලා දෙනවා තාම වටින දෙයක් සිව්පසයෙහි භෝජනේද මාත්‍රඥතායෙන් සංයම සංයත යෙමි ඒ කියුවේ පමණ දැන තමයි සිව්පසයේ භුක්ති විඳින්නේ මම සිව්පස්සේ භුක්ති විඳිනවා හැබැයි පමණ දැන ආහාරය වේවා ඇඳුම සිවුරු පිරිකර වේවා සේනාසනය වේවා බෙහෙත් හෙත් වේවා ඒ හැම එකකම පමණ දැන ප්‍රමාණය අඳුනගෙන තේරුම් අරගෙන භුක්ති විඳින කෙනෙක් බලන්න කොච්චර උතුම් ජීවිතයක් එතකොට ලැබෙන්නේ අපිට මේ හැම එකකම වරදින්නේ හැම එකකම පැටලෙන්නේ මේ දේවල් පරිහරණය කරන හින්දා නෙවෙයි ප්‍රමාණේ වරද්ද ගන්න හින්දා ප්‍රමාණේ අඳුනගන්නේ නැති නිසා මාත්‍රාව තේරු නොගත්තොතින් මාත්‍රාව අඳුනගත්තේ නැතොතින් කොයි දෙත් ප්‍රශ්නයක් වෙනවා आहार अत्यावश्यक है जीवत एत आहार सीमा वैक्म वाला परिभोजने करोति मात्राव नोदन परिभोजने करोति आहारेम वसक्वेनो विसक्वेनो रोग वलट हेतु अक्वेनो बेहत बेहत तो ने निलेडट गिलनाट प्राप्त देती है नवा හැබැ ගිලනාට ප්‍රත්‍යදේ කියලා ඒ වුණත් සීමා වික්මෙව්වත් එයම
තව රෝගවලට හේතුවක් වෙනවා. ඒකනේ දොස්තර මහතුරු බේත් ටික ලියද්දිත් ලියන්නේ. මේ මේ ප්‍රමාණය මේ මේ වෙලාවට බොන්න. ඒ සීමාව පන්නපු ගමන් අලුත් ප්‍රශ්න පැන නගිනවා. අලුත් ප්‍රශ්න පැන නගිනවා. අලුත් ගැටලු පැන නගිනවා. ඒකයි මාත්‍රාව දන්න කෙනෙක් වෙන්න ඕන කියන්නේ. මාත්‍රාව දැනගන්න ඕනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සේනාසනේ වේවා අඳුම පැලඳුම වේවා, ඒ කියන්නේ සිවුරු පිරිකර වේවා, ගිහියෙකුට නම් නිවස, ගෙදර, අඳුම් පැලඳුම්. මේ හැම එකකම අපි ප්‍රමාණය දැනගෙන වැඩ කරන්න ඕන. තමන්ගේ ආර්ථිකයේ ප්‍රමාණය දැනගෙනනේ ගෙදර හදන්න ඕන. තමන්ට කොච්චර ප්‍රමාණයක්ද තියෙන්නේ තැනක් හදන්න. හැදුවට පස්සේ පවත්වගෙන යන්න. ඒක බලන්න ඕන. ඒක නොබල දේවල් කරන්න ගියාම, ඒ ගැන ගානක් මිම්මක් නැතුව දේවල් කරන්න ගියාම ණයකාරයෝ වෙනවා. අද ලංකාවේ නම් මං හිතන්නේ කාටවත් කොච්චර පොඩි ගයක් හදන්න උනත් ගාන මිම්ම හොයාගන්න හිතාගන්න බැරුව තමයි මිනිස්සු ඉන්නේ. ඇයි? රටම කළු කඩයක් නේ. රටම කළු කඩයක්. සිමෙන්ති කොට්ටේ එක තැනක එක ගානක්, තව තැනක තව ගානක්. කම්බි කූර මං හිතන්නේ මුළු ආසියාවේ වැඩිම යකඩ මිල. ගොඩනැගිලි නිෂ්පාදනයට අවශ්‍ය කරන යකඩ ද්‍රව්‍යවල මිල වැඩිම රට බවට ආසියාවෙන් අපි පත් වෙලා තියෙනවා. මුදලාලිලා කළු කඩ කාර්යෝ වෙමින් තියෙනවා. සිමෙන්ති කොට්ට දෙකක් දෙන්න නම් මේ බටෙත් අපෙන් ගන්න ඕනේ, යකඩත් අපෙන් ගන්න ඕනේ. තර්ජන කරනවා. රටක්ද නේද? රටක්ද? මිනිස්සු ඉන්න තැනක්ද? කොතෙන්ටද අපි වැටිලා තියෙන්නේ? මම හොඳට හිතන්න ඕනේ. කොතෙන්ටද අපි වැටිලා තියෙන්නේ? මේ වගේ දේවල් කාටවත් කරන්න පුළුවන්ද? ලෝකේ කොයි වගේ රටවල් වලද ඒ වගේ අවස්ථාවන් කාට හරි තම තමන්ට ඕනෑ ඕන දේවල් කරන්න, හිතුණු හිතුණු දේවල් කරන්න අවස්ථා දෙන්නේ? අපේ රටේ තෙන්ට වැටලා තියෙන්නේ විනයක් නැති, නීතියක් නැති, යුක්තියක් නැති, සදාචාරයක් නැති, ගුණයක් නැති කළු කඩ මංකොල්ලකාරයෝ ඉන්න තැනට රටපත් වෙලා තියෙනවා. ඉඳලා හිටලා ලංකාවේ මිනිස්සේ කතා කරාම කියන්නේ පීඩා, දුක් වේදනා. ඉතින් අද ඇත්ත වශයෙන්ම කාටවත් තමන්ගේ ගේ දොර කොහොම හදනවද, හදාගන්න ලැබෙයිද, එකක්වත් ගැන නිශ්චිත අදහසක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව මා ඔබට යෝජනා කරනවා. නිත්‍යයෙන් යුක්තව හැමතිස්සෙම ඔබ ඔබේ ආදායම වියදම ගැන අදහසක් නැතුව කේදොර හැදීම ඒ ආදී කටයුතු වලට යන්න එපා. මොකද අනන සුඛය, ණය නෑ කියන සැපය ලොකු සැපයක් මේ ලෝකේ. අනන සූත්‍රේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ, ණය නැතිකම ලොකු සැපයක්, ණයකාරකම මහ වේදනාවක්, අසහනයක්, දුකක්, පීඩාවක්, බයක් ණයකාරකම. එනිසා ණය වෙලා ගොඩාක් විඳවන, පීඩා විඳින තත්ත්වයට පත්වෙන්ට ඔබ කටයුතු කරන්න එපා කියන එක මෙත් සිතින් ඔබට යෝජනා කරනවා. ඒකයි පමණ දැන කටයුතු කරන්න කිව්වේ. කවදාකවත් ගෙයක් දොරක් හදද්දි මා සිහිපත් කරනවා අනෙක් අයගේ ගෙදර දොරට තමන්ගේ දේවල් සසඳන්න යන්න එපා. මේ මෑත කාලීන ප්‍රශ්නයක් නේ මේ ආර්ථික අර්බුදය කියන එක අපි භුක්ති විඳින. නමුත් ගොඩාක් අය අමාරුවේ වැටිලා තියෙන්නේ තමන්ගේ ප්‍රමාණය දන්නේ නැතුව, තමන්ට තියාගත හැකි, නඩත්තු කරගත හැකි
ප්‍රමාණ දන්නේ නැතුව ගේ දොරට වේවා ඇඳුම පැලඳුමට වේවා ඒවට වියදම් කරන්න ගියාම පන්සලක් වුණත් එහෙමනේ පන්සලක් වුණත් හාමුදුරුවරු කී දෙනාද ඉන්නේ කියලා අදහසක් අවබෝධයක් නැතුව ගොඩනැගිලි හදන්න ගියොත් මොකද වෙන්නේ ඒව කොහොම නිකන් තනේ නාස්ති කරපු තැන් බවට පත් වෙනවනේ एक नवत्तन्न बे अपि कामर गणनावक गुडनगिल्ला खदनवनंग एवै स्वामीन हंसला इंडोन एवै फंक्शन एकक् तियेंडोन बलंडोने मेके मोकक्त करन्ने लस्सन धर्मशालावक खदन्न कियला कोटि गणन वियदम करनवा मिनिस्सु हबै ए धर्मशालावट रस्सन मिनिस्सुंगे प्रमाणय कोच्चरद अदहसक नेतु एवै करेन वेडसटहन कोच्चर पोडि प्रमाणयद लुकु प्रमाणयद अदहसक नेतु तियन तरन सल्ली अपि यट करला गोडनेगिले हदीम अर्थ शून्यय फंक्शन वेन्नो इके मोकक् हरि प्रयोजनयक् तियन देयक् वेन्नो गेदरक कोना पंसलक कोना हदन देट अर्थयक् तियन्न ओन मोकद सल्ली अमारुवे मिनिस्सु हैम देटम वियदम करन एकै भाग्यवतुन्नांसे देशना करन पमन दैनने सिवु पसयहिम प्रमाणि दैनगन्न ओन मात्राव दैनगन्न ओन नुवनिन युक्तव ए देवल एक्क कटयुतु करन अय बवट अपि पत्वेन्न ओने गिहियक् पैविद्दक् देन्नम මේ ලෝකෙදි පිරිහෙන්න ප්‍රධාන හේතුවක් තමයි මාත්‍රාව දන්නේ නැති එකනේ ප්‍රමාණි දන්නේ නැති එක ප්‍රමාණි දැනගත්තොත් අපිට වරදින ප්‍රමාණෙත් අඩු කරගන්න පුළුවන් පමණ දැනගෙන කටයුතු කරන කෙනෙක් වුණොත් වරදින ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් සීමාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වුණත් වරදිනවා අවශ්‍ය ප්‍රමාණය ඉක්මෙව්වත් වරදිනවා ඒ ඒ මැද තැන අඳුන ගන්න නුවණ ඕන ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අපේ ඒ උතුම් වූ නිවනෙහි ඇලුණු ස්වභාවයකින් යුක්ත කෙනෙකු බවට අපිපත් වෙන්නට ඕන කෙනෙක් නිවනෙහි ඇලුණු කෙනෙක් බවට පත් වෙන්න ඕන सुरत ऊ के बव सुरत भावेट पत्न के बवट अभी पत्टोन एक भाग्यवत नांस देशनाकर्ण ए मगे मिधीम केला मिधीम केला निर्वाण संख्यात यम क्षेमे कट गोस् शोक नोकेरे नम योग खेम निर्वाण करा नोन वत्तमिन्यन सम्य प्रदान वीर्यय मागे दूर वाहकय वेई भाग्यवतुनासे देशना करना मे सियलु उतुम अरमुनु संपूर्ण करगंडनां सम्य प्रदान वीर्य अखंडव ए अरमुन कराम अपिव गेनियन अपे ए अरमुन साक्षात वेनकम बिंद वेटेंड देन्ने नेतुव पवत्वागत युतु वीर्य भाग्यवत से देशना करवा दूर वाहकय कियला प्रधानम वाहकय कारण हेतु पवटे पत्नवा के वीर्य उन्हांस में गोवितंकरण खेनेकुट यागे क्षेत्र पाविच्चिकरण देवाल्म उपमा कर गणिमी दुखी निधस्वेन वेडपिलिवेल तमाई योजना कले श्रद्धाव तपस लज्जाबाय प्रज्ञाव इलंगट हरियट पिहिटुआगत सतिय वीर्यय समाधिय निदेवाल भाग्यतुनांस में योजना करन्या पिता
හැබැයි උපමා කරන්නේ කුඹුරු කර්මාන්තයේදී ගොවිතැන්පත් කරන අය පාවිච්චි කරන උපකරණ හෝ ඒ ක්‍රියාවලියේ තියෙන අවස්ථා ඒ ක්‍රියාවලියේදී පවත්වාගෙන යනු ලබන හැසිරීම් මේ දේවල් උපමා කරමින් තමයි තථාගතයන් වහන්සේ කසීබාරද්වාජට උතුම් නිවන් මඟ දුකින් නිදහස් වෙන මාර්ගය පැහැදිලි කරන්නේ. එයාගේ ශේස්ත්‍රයෙන්ම උපමා අරගෙන පැහැදිලි කරපු නිසා හොඳටම එයාට අවබෝධ වුණා. නේ? තාම හොඳින් අවබෝධ වුණා එයාට. එයා කියනවා යම් හේකින් බවත් ගෞතමයන් වහන්සේ අමූර්ත ඵලවත් කෘෂිකර්මය කරන්නහු නම් බවත් ගෞතමයන් වහන්ස එබඳු ගොවි වන්නාහ ඔබ වහන්සේ නිර්වාණය නැමති අස්වැන්න ඔබ වහන්සේ නිර්වාණය නැමති අස්වැන්න නෙලන ගොවිතනක් කරන කෙනෙක් ඉන්නවනම් ඔබ වහන්සේ තමයි ඒ ගොවියා ඔබ වහන්සේ තමයි ඒ ගොවියා අනේ ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ මෙන්න මේ කිරිබට්ටික වළඳන්ට කියලා භාග්‍යවතුන් වහන්සේට කිරිබත් පිළිගැන්නුවා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා ඒ දාණය උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා ඒ දාණය උන්වහන්සේ සඳහන් කළා මේ විදියට මේක හරි ලස්සනම තැනක් මේක ඔබ ඉගෙන ගන්න ඕන උන්වහන්සේ දේශනා කරනවා ගාථා බිගීතම් මේ අභෝජනේයන් සම්පස්සතං බ්‍රාහ්මණ නේස ධම්මෝ ගාථා බිගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මණ වුත්ති රේසා බ්‍රාහ්මණය ගී ගැයුමෙන් ලත් පායාසය මා වළඳන්නට නොනිසිය උන්වහන්සේ තමන්ගේ ගමන ගැන යම් කිසි ආකාරයකට අරයාගේ හිතේ පැහැදීමක් ඇති කරන විදියේ ගාථා සජ්ජායනයක් නිකලේ උන්වහන්සේ වදාලා මම ඕක කියලා දීලා ඔයාගෙන් ආහාර ටිකක් ගන්න ආවේ නැහැ ඒක මට ගැළපෙන්නේ නැහැ සම්්‍යක් ආජීව පාරිශුද්ධිය දක්නා බුදුවරේකුට තෙල චාරිත්‍ර ධර්ම නොවේ අපිට තියෙනුනේ සම්මා ජීවය ඒ සම්මා ජීවයේ අපේ කොටසක් තමයි ඔය වගේ ඒ කියන්නේ ආහාරයක් අරමුණු කරගෙන දේවල් කියලා දෙන්නේ නැහැ කලින් ප්‍රතික්ෂේප කරපු මනුස්සයෙක් දෙයක් කියලා දුන්නට පස්සේ ඒකට බත් වැටුපක් වගේ ඒකට වැටුපක් දෙනවා වගේ යමක් පූජා කළොත් ඒක පිළිගන්නේ නැහැ ඒකයි වදාලේ ගාථා බිගීතේන මේ අභෝජනීය බුදුවරුන්ගේ પરම්පරාව ඒ විදියට වළඳන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ එය සම්මා ආජීවයට පටැනි බව සඳහන් කළා ඒ ප්‍රතික්ෂේප කළා එක හොඳට තේරුම් ගන්න මොකද මේ කැමැත්තෙන් දැන් ඔය ඇත්තෝ ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කරලා ධර්මදේශනාවක් පවත්වලා දේශනාව අවසානයේ ගිලම්පස පූජා කරලා උදෑසනක දහවලක නම් දානේ පූජා කරලා ආහාර දාන පරිස්කාර ආදී පූජා කරන එතකොට උන්වහන්සේලා පිළිගන්නවා එයි ඒකෝ ඇත්තන් කැමැත්තෙන් ආරාධනා කරලා ගෞරවයෙන් ඒ සඳහා මේවා පූජා කරන්න පෙර තියාම සූදානම් කරලා කරපු දෙයක් ඒක පිළිගන්න කැපයි හැබැයි කවුරු හරි ඉන්න තැනකට ගිහිල්ලා යමක් කියලා දෙන්නකොට يعني මුලින් පිළිකුල් කරපු කෙනෙක් නේ ඔහු බුදුහාමුදුරුවන් දකින්නේ නිකමෙක් වගේනේ ඔහු බුදුහාමුදුරුව දකින්නේ නිකමෙක් වගේනේ ඔහු ඒකනේ කියන්නේ මම නම් කුඹුරක් කරන් සීසාල කන ඔබ වහන්සේ කොහොමද ඔබ වහන්සේත් එහෙම කණ්ඩ කොහොම නැතුව බලන්න භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ දාණය පිළිගත්තේ නැහැ
ඒ දාණය ප්‍රතික්ෂේප කරා. මේක පුදුම ඒ භාග්‍යවතුන් වහන්සේගේ තියෙන ඒ උතුම් වූ ගුණය උතුම් වූ පෞරුෂය මහ ඉහළ ප්‍රකාශනය. ඒ අපිට ඉතාම හොඳින් අවබෝධ වෙන අවස්ථාවක් භාග්‍යවතුන් වහන්සේ කොයි විදියටද දේවල් ප්‍රතික්ෂේප කරන්න ඕනි තැන උන්වහන්සේට තිබුණු පෞරුෂය පැවිද්දෝ වන අපට අන්නේ පෞරුෂයයි ඇති කරගත යුත්තේ. ඒ පෞරුෂයයි ඇති කරගත යුත්තේ බෞද්ධ ගිහියන් වන ඔබට අන්නේ උතුම් පෞරුෂයයි භාග්‍යවතුන් වහන්සේ දෙස බලමින් අපි ඇති කරගත යුත්තේ ප්‍රතික්ෂේප කළ යුතු පිළි නොගත යුතු දේ පිළිගන්නේ නැහැ කියලා කෙලින් කියන්නනේ. ඒ උතුම් පෞරුෂය උන්වහන්සේ එතකොට අර මිනිස්සයාට අර ටික කියලා දෙන එක කොච්චර පිරිසිදු සිතකින්ම ගිහිල්ලා කියලා දෙන දෙයක් නේ. පිරිසිදු සිතකින් මහා කරුණික හැඟීමකින්මයි එයාට ඒ කතාව පැහැදිලි කරලා දෙන්නේ. හැබැයි ඒකවසන් වුණාට පස්සේදී ගෙවන්න આવොත් ඒක පිළිකුල් කරන ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ශාසනේ අනුමත කරන්නේ නැහැ. අගය කරන්නේ නැහැ. ප්‍රශංසා කරන්නේ නැහැ. උන්වහන්සේ මිච්ඡා ජීවයක් ලෙස පෙන්වලා දීලා තියෙන අපිට. සම්මා ජීවයක් වෙන්න දානයක් පූජා කරනවා නම් ඒක වෙනම ඒක ආරාධනා කරලා වඩින්ට කියලා හෝ පිණ්ඩපාතේ ගියපු වෙලාවක ආහාර පිණිස එහෙම දෙන්න පුළුවන්. හැබැයි යමක් කියලා දුන්නට පස්සේ නිකන් අර තමන් විවේචනය කරාට පස්සේ කරුණු කාරණා කියලා පැහැදීමක් ඇති කරවාගෙන දාන පිළිගන්වන පිළිගන්ව ගන්න ක්‍රමයක් බුද්ධ ශාසනයේ නැහැ. එහෙනම් මේ ශාසනය පෞරුෂයක් නැති තැනක් ලෙස සලකල කටයුතු කරන්නට කිහිප පැවිදි අපි කවුරුත් නොපෙළඹිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ ඍජු පෞරුෂය අපට ඇති කළ තිනේ පෞරුෂය එන්නේ සම්මා ජීවේ තුල අපි පිහිටනකොට. සම්මා ජීවේ තුල පිහිටනකොට. ඒ නිසා ඔබ අවබෝධ කර ගන්නට ඕන ඒ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ කසී බාරද්වාජ සමග සිත කරපු මේ ධර්ම සංවාදයේ අපට පැහැදිලි කරලා තියෙන්නේ උතුම් නිවන් මඟ. හැබැයි ඉතින් මෙහි තියෙන සංකල්පය ගත්තොත් ඉන්නේ මේ සංකල්ප ඔබේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න අතිශයින්ම වැදගත්. අතිශයින්ම වැදගත්. දැන් මේ සංකල්ප ටික මම වචන විදියට කියන් ගියොත් නේ ශ්‍රද්ධාව අපි කියමුකෝ ඒක කොන්ෆිඩන්ස් කියලා නේ. තේරුම් අරගත්තට පස්සේ යමක් ගැන අපිට ඇතිවන විශ්වාසය. ඔව් මට මේක පුළුවන්. මේක තමයි කළ යුතු. මේක තමයි නොකළ යුතු කියලා තේරුම් අරගත්තට පස්සේ ඇතිවන ඒ හැඟීමනේ ශ්‍රද්ධාව කියන්නේ. ආත්ම විශ්වාසයක් එක්කේ ජීවිතේ ජය ගන්න එක කොච්චර අවශ්‍යද. ඊළඟට ඉවසීම දරා ගැනීම තපස්සනේ කොච්චර අවශ්‍යද. ඊළඟට ලැජ්ජා බය නොකළ යුතු දේවල් නොකර ඉන්න කළ යුතු දේවල් කරන්න දැන් කොච්චර නම් අවශ්‍ය ධර්මුණකට යනකොට. ඊළඟට විස්ඩම් ප්‍රඥාව නේ ප්‍රඥාව දේවල් තේරුම් ගැනීමේ හාත්පසින්ම අවබෝධ කර ගැනීමේ හැකියාව අපිට අවශ්‍යයි ජීවිතේ ජය ගන්න. ඒව නැතුව ගමනක් යන්න බෑ. එහින් ද ඔබ හොඳට අවබෝධ කරගන්න මේ භාග්‍යවතුන් වහන්සේ කසී භාරද්වාජට උතුම් නිවන් මඟ පැහැදිලි කරන්නට වදාළ ඒ දහම් කොටස සියල්ලක්ම ඔයතන්ගේ ලෞකික ජීවිතේ අතිශයින් සාර්ථකත්වයට ගෙන යන්න සංකල්ප විදියට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අද මේ උතුම් දහම් කතාවට ඔබට අහුම්කම් දෙන්න ලැබුණේ අපේ සහෝදරෙක්
කල්යාණ මිත්‍රෙක් අපේ තාරක රාජපක්ෂ අයියා ආරාධනා කර සිටියා තමන්ගේ ආදරණීය පුතාගේ 6 වන ජන්මදිනය නේ 6 වන ජන්මදිනය වෙනුවෙන් මේ උතුම් පින්කම සද්ධර්ම දේශනාව සිත කරලා දෙන්නට කියලා එතුමගේ විශේෂත්වය තමයි තමන්ගේ දරුවෝ සියලු දෙනාගේම තුන් දෙනාගේම ජන්මදින වලට ආරණිකේතන භික්ෂු පුහුණු මැද්‍යස්ථානෙට දානි පූජ කරනවා පූජ කරලා සද්ධර්ම දේශනාවක් සිද්ධ කරනවා ධර්ම දානයත් ආමිස් දානයත් දීලා ඒ දරුවන්ට ආශිර්වාද කරනවා ඒ දරුවෝ ඉතාම හොඳට සිහෝ සොයුරිය ඒ නෝනා මහත්මිය ඉතාම හොඳට එතුමියත් ගුරුතුමියා ඉතාම හොඳට ඒ දරුවන්ව හදනව වඩනවා පුහුණු කරනවා ඉතින් ඒ පුතණුවන්ට දන් පුතණුවන්ට නේ සතෝ දන් රාජපක්ෂ පුතාට ඒ වගේම අනොන් දුවට හිරෝ දුවට වගේම සිහෝ ආදරණීය බිරිඳටත් ඒ වගේම එම නෝනා මහත්මියගේ අම්මා තාත්තා සතෝෂින් සතෝ නොරිකෝ අම්මා තාත්තා දෙන්නට වගේම ලංකාවේ ජීවත් වෙන තාරකයියගේ ආදරණීය තාත්තටත් අම්මටත් ආශිර්වාද කරමින් තමයි මේ උතුම් පින්කම මේ විදියට සිද්ධ කළේ. ඉතින් රැස්සුණු සියලුම පින් කුසල් අපි අනුමෝදන් කරමු දෙවියන්ට දෙවියන්ගේ ආශිර්වාදය සතෝ දන් රාජපක්ෂ පුතාට වගේ මේ පවුලේ දරුවන්ට ඒ දෙමව්පියන්ට සියලු දෙනාටනේ සියලුම ආකාරයෙන් යහපත උදා කරත්වා පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව සුවපත් බව චිර ජීවනයේ සලසා ගන්නට දෙවිය උපකාර කරත්වා පනාහ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කනගව සුගත සේනාසනය පුජි සුගත සේනාසනය කංසායි සුගත භාවනා මධ්‍යස්ථානය කියන මේ සේනාසනයන්හි ආධිපත්‍ය හොබවන අපේ පූජනීය කුරුළුනික වැවේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේට කනගව සුගත භාවනා මධ්‍යස්ථාන අධිකාරී අපේ සහෝදර අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයට පනහ පොබට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා දෙවි වරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා සාදු 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 ඒ වගේම විශේෂයෙන්ම තාරක මහත්මා නමින් එම ශිහෝ මහත්මිය නමින් මියගිය පු සියලුම ඥාතීන්ට මේ පින් අත් වේවා සුවපත් වේවා සැපවත් වේවා දුකින් මිදෙන්නට උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් කුසල් පාරමී වේවා සාදු 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 අවසාන වශයෙන් ඔබ අප සැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ ලෝක වශයෙන් සියලු යහපත සැනසෙල් අපට උදා වේවා ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා සාදු 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 ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරම්ති තී නිදුක් බව ලැබේවා නිරෝගී බව ලැබේවා සුවපත් බව ලැබේවා සාදු සාදු සාදු